ආයිබෝන් කියලා පිළිගන්න ඇසිටික් එක අදත් එකතුනින් අලෝකෝ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරියට කොහොමද Windows 10 ඇක්ටිවේට් කරගන්නේ, ඒ වගේම ලීසියෙන් විශ්වාසවන්ත විදිහට software එකක් භාවිත කරලා ඇක්ටිවේට් කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ගොඩක් වෙලාවට අපි Windows එකක් Windows OS එකක් install කරාට පස්සේ original activation කරන්නේ නැහැ. මොකද ඉතින් original activation එක ගන්න ඉතින් ලොකු ගාණක් යන හින්දා ගොඩක් කට්ටිය කරන්නේ activation software භාවිත කරලා active කරගන්න එක. ඉතින් මේකෙදි ගොඩක් අය ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්නවා මොකක් හරි ඇක්ටිවේෂන් එක. හැබැයි එහෙම කරද්දි ගොඩක් වෙලාවට ෆේක් සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් වෙලා ගොඩක් අවුලකට පත් වෙන්න වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද හොඳම ඇක්ටිවේෂන් සොෆ්ට්වෙයාර් එකක් භාවිත කරලා ලීසියෙන් Windows එකක් ඇක්ටිව් කරගන්නේ කියලා. ගොඩක්ම ලේසි දෙයක්. මුලින්ම ගන්න තියෙන්නේ මං ඔය දේල් තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා එක සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔය ලින්කේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක ඇත්තටම මෙගාබයිට් 3.5ක 4ක වගේ සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන් පස්සේ ආට ලැබෙනවා RAR ෆයිල් එකක්. ඉතින් තියෙන්නේ සිප් කරපු ෆයිල් සිප් කරන සොෆ්ට්වෙයාර් එකක් භාවිත කරලා ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න. ඉතින් ඊට පස්සේ හම්බෙන ෆෝල්ඩර් එකක්. ඒ ෆෝල්ඩර් එක ඇතුළට ගියාන් පස්සේ තියෙනවා ෆයිල් තුනක්. ඒක තියෙනවා KMS because setup කියලා, ඒ වගේම readme uninstall service කියලා. ඉතින් මේකේ මේ KMS because setup කියන එක මුලින්ම ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ අහනවා administrator එකකින් එන window එක do you want to allow this app ඒ කියන window එක. ඒක ඉතින් yes දෙන්න. ඊට පස්සේ දැන් තියෙන්නේ ඊට පස්සේ වටන ලොකු window එක. ඒකේ තියෙනවා welcome to KMS pico setup කියලා. ඉතින් ඒකෙදි අපිට පුළුවන් windows එක වගේම office package එකත් activate කරගන්න. ඔය office package activate නැත්නම් ඔයාලට මේක windows activate කරන ගාම office package එකත් active කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මුලින්ම ගන්න තියෙන්නේ මෙතන next එක දෙන්න. ඊට පස්සේ තියෙනවා license agreement එක. මේකදී අපි කොහොමත් එහෙම කියවන්නේ. ඉතින් අපි කොහොමත් I accept agreement කියන එක දෙනවා. ඊට පස්සේ next දුන්නාන් පස්සේ අහනවා installation location එක. ඒකත් ඒ විදිහම C program file එකකටම අපි ලබා දෙනවා. ඊගොල්ලෝ next කරාන් පස්සේ අහනවා start menu එකේ දාන නම. ඒක අහනවා ඒකත් එහෙම next දෙනවා. ඊට පස්සේ මේක install වෙන්න ගන්නවා. ඉතින් මේක install වුණාන් පස්සේ ඔටෝම close වෙලා යනවා. ඉතින් මේක තමයි දැන් activate වෙලා තියෙනවා. දැන් වැඩේ ඉවරයි. දැන් ඔයා ගිහිල්ලා this PC හරි නැත්නම් computer එක හරි right click කරලා properties බලුවොත් මේකේ windows activation කියන windows is activated කියලා එట్లా තියෙනවා. ඒ වගේමයි office package active කරලා තිබ්බේ නැත්නම් ඔයා office package එකට ගිහිල්ලා බලුවොත් office package එකත් activate වෙලා තියෙනවා. ඔහොම තමයි ලේසියෙන්ම Windows activate කරගන්න පුළුවන්. ඒ වගේමයි මේක භාවිත කරලා activate කරගත්තම එහෙම ලොකු අපිට කරදරයක් නැහැ. ප්‍රශ්න Windows errors ඇති වෙනවා ඒක එහෙම ලොකුවටම ඇති වෙන්නේ. ඉතින් සාමාන්‍ය කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අදත් Excel ටික එක්ක එකතුන යාළුවෝ ඔක්කොට මේ ස්තුති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. ඔයගොල්ලන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.